පවුල තුළ තීරුම් ගැනීමක් පවුල තුළ ඉවසීමක් පවුල තුළ දයාාවක් පවුලතු තනත් මනුස්සෙගේ ජීවිතවලට ලැබෙනකොට ඒ මනුස්්‍යයාගේ ජීවිතය සුවය කියනදේත් හිමින් සීර්ුවේ ලබෙන්න්න පටන්ගන්න. යතුර මේ සුුවය කියනදේ හැමගෙනගේම ජීවිතවල තියෙන එකක්. හැබැයි මේ සුුවය නැතිවෙන්න වැඩිවෙනාවක් කියන්නන්නේ නැහැ. ඇයිඒ නේ. ජීඩනය ආපුගාම කරදර ආපුගාම් හැලහැප්පිම ආපුගාම් ඔඩුව පැලෙන්න තරම් ප්‍රශ්න ආපුගාම් මොකද වෙන්නේ දන්නෙම නැතුව නිරෝගීවහිටපු මිනිස්සුන් රෝගීතත්ත්වයට පත්වෙනවා. රෝගීතත්ත්වෙන් මිදන්නටම් අවශවයනෝ අම්්‍යිතත්්‍යපතේදුවේ ජීවිතයේ නිරම්තරයෙන් අවදිවෙලා අවබෝධය නන්නටවේ. ඇතුවට මේ අවබෝධයෙන් ඉන්නට ඕනේ කොහොමද කියලා ඇහවුවොත්කාරය. ඔබගේ ඉ ඕගන්ස් ඔබගේ ඇතුලෙ තියෙන ශරීරේතු ඇතුළෙ තියෙන ඉන්ද්‍රියන් පවා. ඔබගේ ජීවිතයේ ඇතුළි අවබෝධයට එන්නට වලි. මන මතකයිනේ ඒ දවස්සල භහාවනාව ඉගෙනගන්නකොට. ඒ භහාවනාව තුළ ප්‍රගඩන් කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට. මේ ඇතුළෙ තියෙන ඉන්ද්‍රියන්වල ඒ දැනීම පවා. එලියට ගන්න පුළුවන්කමක් ඇතිවෙනවා. එතිකොට දැ මේ ශරීරේතුල තියන විඩාවතෙහෙට්ටුවාපවාම තමයි අපි දන්නේ මේ වලා මහන්සේ කියලා ඇත්තටම ඔබේමගේ ජීවිතය භහාවනාවට ඔබ ඇතුල්ලුුණාට පස්සේ. ඒ භහාවනාව තුළ මොකද වෙන්නේ කොස්පික් එනජි නැත විශ්ව ශක්තිය නැත්තම් දේව ශක්තිය ගලාගෙන එනකොට මේ ඉහල මේ ඔළුවටන්න එන්න පටන්ගන්නවා. ඇැවිල්ල ඒක හිමින් සීදුවේ මේ ශරීරයේ පුරාවටමක් ගලාගෙන යනම්. ඒ ගලාගෙන යනකොට, රිදුනුතැන් බිඳුනුතැන් තුවාල විච්ච තැන් තියෙනවාලාම්. ඒවා හිමින් සීර්වේ සුව පත්වෙන්න පටන්ගන්නවා. එන්සා සමහර වෙලාවට මමත් යෝජනා කරනවා. පිළිකා රෝගී නාපුවාම අන්සභාග රෝගී නාපුවාම දෙන්න බෙහෙත්වාගාව නැහැනිි. හැබැයි ඒගොලන්ට කියල දෙනවා භහවනා කරන්නේ කොහොම දෙකිය. එති මේ භහවනාවතුළ ඉන්වර්ඩ් ජර්න එක තුළ තමා තුළට ඇතුල් වෙලා මේ හිස්සේ පටන් පාදේ නීපුද දක්වාම තිබෙන ඒියලූම ඒ හිරවිච්ෂ ධතිය නිදහස් කරගන්න කොහොමද කියලා ඔවුන්ම අහුබෝධ කරගන්න. එතකොට තැන් ඔබගේ ශරීරයේ අයිතිය ඔබට තියෙන වගේම ඔබේ ශරීරයේ අයිතිය දෙවන් වහන්සට තයිති. නිසත් දෙවියන් වහන්සේ උපතිපොතේ පළවැවෙනි පරරි්චය විසියත්වනි ව ගන්තය කියන්නේ මගේම සුබභාවයට සූරූපෙන බෝ මැව්වයිකන්. එතු දෙවියන් වහන්සේගේ සුබභාවයට සූරූපෙන මැව්වට පස්සේ. අපේ ඇටලේ ම සුක්කමයිති දෙවියන් වහන්සේට මාහන්සපේෂය අයිති ද්‍යන් වහන්සේට. මේ ශරීරය යිති දයන් වහන්සේට. ඉති නමු අපිමුකද කරන්නේ මේ ශරීරයේ මට අයිති කියලා මටඕල විදිීට තමයි මේ ශරීරයේ මං හැඩගස්සර පනගන්නල තියාාගන්නරයන්. අපිට අමතක වෙලා යනවා දෙවන් වහන්සගෙන් ආන්න දෙවිඳනි මගේ නීම් ලිවර එක ගැන ඔබවහන්සේ මේ මුහොතේදිී තීන්දුවක් ගන්නකු. මගේ හාර්ට්ටෙකට තීන්දුවක් ගන්නකු. මගේ වකු ගොඩ්වලඩ තීන්දුවවා ගන්නකු. මගේ ඇටලේ මස්සල තීන්දුවක් ගන්නකු. මගේ මාන්ස පේශීෙන් වඩට තිීන්දවාක් ගන්න උවහන්සේ කැමති දෙයක් මේ වට කරන්න. ැන් එකින් එක එකින් එක අපි කැප කරන්නේ නෑ. එනිසා අපි කැපක රොත්කාරරි අපේ ඇස් දෙක අපේ කටහඩ අපේ ශරීරය. ස්වාමින් වහන්සේ ඒ කැපකරපු ඒ ඉන්ද්‍රිය බලාගන්නව. මට මතකයි එක්තරා දවසක එක තාර්ථකන එකවිල්ල කිව්වා ෆාද මේ මගේ භහර්්‍යාවගේ මේ පපුුවේ ලම්ප එකක් තියෙනවා ඒක ඔපරේෂන් කරලා බලද්දිී එක පිළිකාශයිලයක්ත්තියන්නක. එති මංකිව්වා? ඔබ දැනගත්තරට පස්ස දැන්මක පිකාක්ශයිල යක්ත්තෙනවායි කියලා ඔම මොකද කරය කියලා මම කලබලවනා මම දන්නදන්නව කෝඩමක්කිව්වා මට හරිද්දුකායකිව්වා. මංහැව්වා පුළුවන්ද ඒ වෛද්‍යවරයා කියපු ඒ මොහොත ඔබගේ ජීවිතයට අරගෙන ඒ පිළිකා ශෛලයේ අයිතිය දෙවියන් වහන්සේට පවරලා ඒ වෙනුවෙන් ප්‍රශංසා කරන්න හැමදාමකි. පිෙනුවෙන් කොමද පාද පශන්සා කරන්න ඒ ඒ අමාර වැඩක් පාද. මං ක් කර බලන්න. පිකා ෙන ස ස්තුති කල පශන්සා කර කර ප්‍රශංසා කර කර ඒ යිතිය පවරල බලන්න. මාසගන්නාවග පස්සේ ම මහත්්‍යවෙල්ල න පාද හරි පුදුමයි පාද ವ පෝ ගතා සම්පූර්ණ ලිය පාද. හිම එකක් කරන්නවත් ඕනි නැකිලැකිවා සම්පූර්ම නිදහස්වාාද. ඔබගේ මගේ ජීවිතේ අයිතිකරුත්තෙක්ක ඔබටමට ගණ දෙෙන්වා කරන්න තියනවා. එනිසා සුවේ වෙනුවෙන් ගණ දෙනවා කරන්න තියනවා. බලේවෙනුවෙන් ගණ දෙනවා කරන්න තියනවා. තැවැත්නො වෙනුවෙන් ගන දෙනවා කරන්න තියනවා. ඉන්සා ඔබේ දුර්ුවලකමේ අයිතියත් ඔබේ මගේ රෝගී තත්වේ අයිතියත් ඔබේ මගේ බැරිභාාවේ අයිතියත් ඔබේ මගේ කලකිරීමේ අයිති අත්. අබිස්වාමින් වහන්සට පවරලා උන්වහන්සට බද්ධකරද්දී එතන නැවමවිල්ල බවට පත්වෙලා ප්‍රාතිහාරාත්මක බලයක් ප්‍රාතිහාරාත්මකත් සුවයාත් ප්‍රාතිහාරාත්මක ආශිීර්වාදත් ඇතිවෙන්න පටන්ගන්නවා. මෙම ප්‍රාර්ථනාක නෝබටත් එවැනි අදදකීමකට යන්න දේව විශ්වාසය ලැබේවි කියලා චිසමටයි.